නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මැතිවරණ කොමසාරිස් කාර්යාලයට යන්න ට්‍රැෆික් එකේ නවත්තගෙන ඉන්නකොට ඇත්තටම එක වාහනයක්වත් හෙල්ලෙන්නේවත් නැහැ. එතන හිටියා උසස් පොලිස් නිලධාරීන් මහතුරු කීප දෙනෙක්. මම ඔවුන්ව මේ දැක්කම දන්නවා මිසක් නමින් දන්නේ නැහැ. මම මගේ MST නිලධාරි එක්කෙනායි ඇවිල්ලා හිටියේ. ඌට කිව්වා ගිහින් අහන්න මේ පාරෙන්, ඒ කියන්නේ අපිට ඔය වහලා තියෙන පාරේ නැතු වෙන පාරක් තියෙනවද ඉක්මනින් යා හැකි, නැත්නම් අපිට යා යුතු මාර්ගය මොකද්ද කියලා අහන්න කියලා. ඉතින් අපේ MST එක්කෙනා එතෙන්ට ගිහින් මොකද කිව්වේ කියන එක මම දන්නේ නැහැ. මේ ඔබතුමියට මේ එතෙන්ට අරන් යන්නම් කියලා පොලිස් බයික් එකක් එකකින් එතෙන්ට අරන් යන්නම් කියලා කිව්වා කියලා. ඔහොම යනකොට ඒ පොලිස් බයික් කීරිම නිලධාරීන් දෙදෙනා දැන් මාව ලොකු පිරිසක් ඉන්න තැනකට ඈත ඉඳන් දැමඩ පේන ලොකු සෙනගක් ඉන්නවා. මම ආව අරන් ගිහිල්ලා ඒකල හැම්ම හරවගෙන ගියා. එතනින් එහාට සෙනග පිරීලා හෙල්ලෙන්නවත් නැහැ අපේ වාහන. අපේ වාහනේ විතරයි තිබ්බේ. මම බලනකොට ඔක්කොම පොහොට්ටු උදවිය. ඉතින් ඊට පස්සේ මම මගේ වාහනේ ලවන පුද්ගලයා ලිව්වා පිටිපස්සට ගන්න. මොකද මේගොල්ලෝ අනිවාර්යෙන් මාව දැක ගමන් එක්ක කෑ ගහයි. මොකද මේ උදවිය ගැටි දාන්න නිසා ගන්න කිව්වම ඒත් මගේ MST එකේ නිලධාරියා නෑ නෑ අවශ්‍ය නැහැ. මම ඒ බැරිකේඩ් එක අපි බලමු අරින්න පුළුවන්ද කියලා ඔහු බැහැලා ඒක අරින්න උත්සාහ කරම අරගන්නත් පුළුවන් වුණා. ඉතින් දැන් ඔහොම ඇතුළට ගියම් මොවුන් එකපාරට මාව දැකලා ආයතටම කුලප් වුණා. ඒ කියන්නේ එකක් ඔවුන්ට මම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරියක් වීමත් විශේෂයෙන්ම මම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගැන මහින්ද රාජපක්ෂ මැතිතුමා ගැන මාධ්‍යවල සහ පිටරදී කියන ඇත්ත නිසා ඔවුන් ගොඩක් තරහින් තමයි මාත් එක්ක ඉන්නවා ඇති. මාව දැක ගමන් හැමෝම කෑ ගහගෙන, ඒ කියන්නේ තව ටිකක් එහෙම ගියා නම් ඇත්තරම මගේ ජීවිතය ගැන සහ මගේ විශේෂයෙන් මට මොකක් හරි ගල්පාරක් හරි වදිනවා. මං ඊළඟට බැස්සා. මොකද මට එතන හිටපු නිලධාරියෙක් කිව්වා මෙතනින් යන්න දෙන්නේ නැහැ පාස් එකක් නැතුව කියලා මට බහින්න කිව්වා. මං කව වාහනට එනවා යන්න දෙන්නේ නැත්නම් දැන් මට මේ සෙනග අතරින් යන්න බැහැනේ. එහෙනම් මට මේ ඇතුලෙන් ගිහලා වෙන පාරකින් මට යන්න දෙන්නේ. එහෙනම් එහෙම කරන්න පුළුවන් කිව්වා. ඒත් කට්ටිය අනික ඔක්කොම කෑ ගහනවා. ඊළඟට මම පිටිපස්සට අඩියක් තියලා හැමෝටම ආචාර කරලා අතත් වනාගෙන hina වෙලා මම එහෙම පයින්ම ගියා. ඒක තමයි මට කියන්න තියෙන්නේ. මොකද මාව වට කරගෙන මාවේ තරම් අසරණ කරලා. මොකද අපි ඕන කෙනෙක් අසරණ වෙනවනේ මේ වගේ තත්ත්වයකදී. දැන් මගේ වෙච්ච මගේ MST සහ මේ පොලිසියෙන් වෙච්ච අතපසු වීමක් නිසා තමයි මට වැරදි පාරක මට එතනට යන්න උනේ. එහෙනම් ඔවුන් සදාචාර සම්පන්නව ශීලාචාර මිනිස්සු විදිහට මොකද්ද කළේ උත්තේ? ඔබතුමිය වැරදි පාරෙන් ආවි කියලා මාව හරවලා යවන එකනේ. මට ඒක මට අනුගමනේ මගේ වාහනේ පිටිපස්සට ගන්නවත් අවස්ථාවක් දුන්නේ නැහැනේ. මගේ මුළු වාහනේ වට කරගත්තේ. ඒ වෙන මුකුත් හින්දා නෙවෙයි. මම විරුද්ධ පක්ෂයේ කෙනෙක් වීම නිසා. දැන් මම අහනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඔය වගේ පිරිසක් එක්කද ඔබතුමා විනයගරුක රටක් හදන්න හදන්නේ? ජනාධිපතිවරණේ දිනලා ඉවුණායින් පස්සේ මේ කිසිම කෙනෙක්ගේ ජීවිත පිළිබඳව කිසිදු විශ්වාසයක් නැහැ මේ විදිහට. මොකද ඔවුන්ගේ හැසිරිච්ච විදිහේ ඇස්වල තිබ්බ ක්‍රෝධයේ වෛරය මම මගේ ඇස් දෙකට දැක්කා. ඔවුන්ගේ තිබ්බ ඔවුන්ව මට එවලේ පොඩි මගේ ඇඟිල්ලක් හරි ඉස්සුරනම් මාව කෑලි වලට ඉරන තරමට තරහෙන් හිටියේ.